අර කට්ටිය කියනවා දීපාල් ප්‍රියන්තට සමහර වෙලාවට ඉන්න තැන අමතක වෙලා කෑකෝ ගහනවා බෑන්ඩ් එකින සමාජ ගැන පවා කෑකෝ ගහනවා කියලා. ෆ්ලිමින්ගෝ සංගීත කණ්ඩායමේ වැඩ තියෙනවා රැල්ලක් හදන්නද ඔයා ෂෝ ඕගනයිස් කරන්න. වැඩි දෙනෙක් ෆ්ලිමින්ගෝස් කිව්ව ගමන් නාමල් උඩුගමගේ නාස්ටොප් එකක් දෙන්න කියලා කියනවා. ඇයි ඔයා නාමල් උඩුගමම පට්ට ගහන ෂෝ වල? දැන් ඔයා ප්‍රසංග වේදිකාවේ අනුන්ගේ සින්දු තමයි කියන්නේ ගොඩක්. නාස්ටොප් කියන්නේ ගොඩක් සින්දු අනුගේ සින්දු. ඔව්. ඉතින් අවුරුදු 20ක් දීපාල් ප්‍රියන්ත ෆ්ලෙමින්ගෝ සංගීත කණ්ඩායම පවත්වාගෙන එනවා. තම වාගේ සින්දුවක් ජනප්‍රිය වෙලා නැහැ නේ. ෂා රොන්ග් ටර්න්. අයිබෝවන් හැමෝටම එකෙම ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන. අද රොන් ටර්න් එක ටර්න් වෙන්නේ අහුංගල්ල ෆ්ලෙමින්ගෝ සංගීත කණ්ඩායමක නායකයාගේ දෙසට. ඒ තමයි දීපාල් ප්‍රියන්ත. දීපාල් ප්‍රියන්ත අයිබෝවන්. අයිබෝවන්. ඉතින් මේ අද අපි ප්‍රශ්න ටික මුල් ප්‍රශ්න දෙක තුනෙන් පස්සේ පොඩ්ඩක් පොඩි වෙනම එකම විදියක් වෙයි, පොඩි සැරගතියක් දැනේ. ප්‍රශ්නයක් නැහැනේ. හරි දීපාල් ප්‍රියන්ත, මට කියන්න කොහොමද අහුංගල්ල ෆ්ලෙමින්ගෝස් කොච්චර කාලයක්ද සංගීත කණ්ඩායම පටන් ගන්න, කොහොමද ෆ්ලෙමින්ගෝස් හැදෙන්නේ? සංගීත කණ්ඩායමට අවුරුදු 20ක් වෙනවා. ඇත්තටම ලොකු ආසාවක් තිබුණා බෑන්ඩ් එකක් හදන්න. ඊට පස්සේ ගිටාරයක් අරගෙන සංගීතය පුරුදු වෙන අතරේ මේකට නමක් ඕනේ කියලා හිතුවා. ඒක වන ඩික්ෂනේරි අරගෙන යාළුවෙකුත් එක්ක නම් ටිකක් තෝරගෙන යනකොට සෙට් වුණා ෆ්ලෙමින්ගෝස් කියලා. මෙල මේක උඩට යන වගේ නම ෆ්ලෙමින්ගෝස් නිසා උඩට යන තත්ත්වයක් වගේ දුන මේ මොකද මේක දාමු කියලා. කියලා මේ එක දැම්ම. දැන් අවුරුදු 20කට කලින් හදන නම ෆ්ලෙමින්ගෝස්. අවුරුදු 20කට කලින් ඔයා හිතුව මේක උඩට යනවා කියලා. ඉතින් උඩට යන්න පටන් ගන්න තියෙන අපි දන්න විදියට මේ 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 මෑත කාලයක් තුල තමයි පොඩ්ඩක් ෆ්ලෙමින්ගෝස් ගැන කතා වෙන්න ගත්තේ. උඩට යනවා කියලා හිතුණා මීට කලින් උඩට යන්න එපායි. ඇත්ත ඩිලන් කියන කතාව හරි. නමුත් ඩිලන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන දැන් සංගීත කණ්ඩායමක් කරනකට ලොකු බාධාවල් එනවා. කියන්නේ එක්කෙනෙක් නෙවෙයි, අපි කණ්ඩායමක් වුණාම 8 දිනක් 9 දිනක්ගේ අදහස් මේ ගලප ගන්න හරි අමාරු. ඒකට ලොකු ප්‍රශ්න එනවා. ඇවිල්ලා ඉතින් ප්ලේස්ලාගේ ඒ තියෙන මේවත් එක්ක තමයි ඒක ඇත්තටම අමාරු වෙන්නේ. නමුත් මං හිතෙනවා මට දැන් තමයි හොඳම සෙට් එක හම්බුනේ. ඒකට ඉතින් ලොකු හයියක් ෂාෆ්ම් එකනුත් හම්බුණා. ඒවා අපි පස්සට කතා කරමු. නමුත් දැන් තමයි ගමන ආරම්භ කරේ. හරි, දැන් ෆ්ලෙමින්ගෝස් නායක දීපාල් ප්‍රියන්තට හොඳම සෙට් එක අල්ලගන්න සෑහෙන කාලයක් ගත වෙන්නේ. ඒක එක්කෝ ඔයාගේ ප්‍රශ්නයක්ද, ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක්ද, මොකද්ද? නෑ, ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඕනම සංගීත කණ්ඩායමක නායකයෙක් දන්නවා මේ බෑන්ඩ් එකක් කරනවා කියන්නේ මහා කියන්නේ හිතන තරම් ලේසි නෑ. මේ මොකද එක්කෙනෙක් හිටියම ඇති මුළු කණ්ඩායම පස්සට අදින්න. සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිස් එකක් දැම්මාම පහට එන්නකෝ ඉතින් හයට එනකට අනික් කට්ටිය එනවා. ඔහොම වෙලා ඔකක බොහොම මාරු. ඉතින් මේක තැනකට ගන්න මාර ගේමක් දෙන්න ඕනේ. ඒ ගේම මම අවුරුදු 20ක් කර දීලා ජයගත්ත කියන එක තමයි මට වැඩ කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වන විට ෆ්ලෙමින්ගෝස් ජනප්‍රියයි. මං හිතන විදිහට සාමාන්‍ය තැනක ඉන්නවා. හරි, ෆ්ලෙමින්ගෝස් පටන් ගන්න කාලේ හිටපු සමාජිකයන් මම දන්නවා මේ වන විට සංගීත කණ්ඩායමේ ඉන්නවද නැද්ද? ඒ කියන්නේ ආරම්භක සමාජය මේ වනතුරු කාලයක් තිස්සේ රඳව ගන්න පුළුවන්කම ලැබුණද? ආරම්භක සමාජික වෙන එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. හැබැයි හිටියනේ මෑතක් වෙනකම් මම දන්න විදිහට එක්කෙනෙක්. ඔව්. නයනජිත්. එයා ඇත්තරම මේ අපි මගෙත් එක්ක ප්‍රශ්නයක් නිසා නෝ එයාගේ ඇත්තරම මේ වෛද්‍ය උපදෙස් මත දැන් අවුරුදු ගාණක් මේකට එයා මට කිව්වා මේ නිදි මරන්න එපා කියලා ඩොක්ටර් කිව්වා. ඒ නිසා මේ මට එක්කෙනෙක් හොයා ගන්නකම් එයා හිටිය. ඇත්තරම මට ලොකු සහයක් දුන්නා නයනජිත්. හරි, දැන් මේ හරි දැන් අපි කතා බහ මෙතන සිට පොඩක් වෙනස් පැත්තකට හැරෙන්න හදන්නේ. සමහර ආටිස්ට්ලා ගත්තට පස්සේ සමහර බෑන්ඩ්වල සින්දු කියන්න කැමති. ඔයාටත් ඒ වගේ ආටිස්ට්ලාගෙන් ප්‍රශ්න තියෙනවද? මට නම් මේ වෙනකන් එහෙම නැහැ. නමුත් මම දන්නවා මේ ෆීල්ඩ් එකේදී මේ සමහර ගායකයෝ කැටගරිස් කරලා තියෙනවා බෑන්ඩ්ස්. මම දන්නේ මොකද්ද හේතුව කියලා. එයාලා මේ ෆීල්ඩ් එකට එනකට නම් මේ
බෙරේකට උනත් සින්දු කියන ලෑස්තියලා එන්න. පස්සේ ටික කාලයක් යනකට තමයි මේ එයාලා අර නිකන් ප්‍රොෆෙෂනල් වෙලා කියලා එයාලා හිතනවා. ඒ කියන්නේ ඉදිමිලා වගේ ඒ වගේ එකක් මට හිතෙන්නේ. මම හිතන්නේ කලාකාරයෝ හැටියට එහෙම වෙන්න ඕනේ නැහැ කියන මගේ මතේ. ඉතින් මගේ මතේ නෙවෙයිනේ සාමාන්‍ය එක එක්කෙනාගේ එක එක මතනේ. ඔව්. ඉතින් අපි ඒවට ගරු කරමුනේ. රයිට්. හරි. සමහර කට්ටිය කියනවා දීපාල් ප්‍රියන්තට සමහර වෙලාවට ඉන්න තැන අමතක වෙලා කෑකෝ ගහනවා බෑන්ඩ් එකේ ඉන්න සමාජ ගැන පවා කෑකෝ ගහනවා කියලා. ඇත්තද? ඇත්ත. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. මම හැම වෙලේම කියන්නේ මම දැන් ඔයාට මොන හරි දෙයක් කියනවා ඔයා පිළිපදිනවා නම් මම ඔයාට කෑ ගහන්නේ නැහැ. ඒ කියන්නේ මට වෙනම මානසික රෝගයක් නැහැ. නමුත් මොන හරි දෙයක් කිව්වොතින් ලීඩර් කියන්නේ නායකයා. ඔව්. හැමෝම නායකයෝ නෙවෙයිනේ. එතකොට නායකයා කියන දේ අහන්නේ නැත්තම් එතන කෑ ගහන්න ඕනේ. එහෙම නැත්තම් එයා වයින් කරන්න ඕනේ. එහෙම නැතුව ගමනක් නැහැ. ඇත්තටම ඕනම දෙයක ඩිසිප්ලින් තියෙන්න ඕනේ. ඕනම තැනකට ගියාම මේ දේවල් නැත්තම් නිතරම එහෙම මෙව කරන්නේ නැහැ. ඔක්කොම ඉන්න තැන් වල එහෙම කෑ ගහනෝ නෙවෙයි. නමුත් බැරිම වුණොතින් ඉන්න තැනත් අමතකගෙන වෙලාවල් තියෙනවා. ඉන්න තැන අමතක වෙලා එහෙම කෑකෝ ගහනකොට එළිය කට්ටිය කියන්නේ නැද්ද ෆ්ලෙමින්ගෝස් බෑන්ඩ් එක තුල ඇතුළ කචල්නේ කට්ටිය අතර කිසිම නැහනේ ටීම් වර්ක් එකක් නැහනේ එහෙම කතා වෙන්න පුළුවන් ඉතින් නෑ එහෙම කවදාකවත් ටීම් වර්ක් එක කියන්නේ ඕක නෙමෙයි ටීම් වර්ක් එක කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා ගමනක් යන එකට ඒ කට්ටිය තේරුම් ගන්න ඕනේ එතකොට කට්ටියට තේරුම් ගන්න මානසිකත්වයක් නැති මිනිස්සු මංගාව හිටිය නැතුණාට කමන්නේ අනිවාර්යයෙන්ම ටීම් වර්ක් එකක් කියන්නේ එයාලට තේරෙන්න ඕනේ එයාලගේ මම ඉල්ලන්නේ එක දෙයයි අපි එකමුතු වෙලා මේ වැඩේ කරමු. එතකොට ඒ කියන අනට්ට කීකරු වෙන්නේ නැත්තම් ඒක පිළිපදින්නේ නැත්තම් ඒ කට්ටියත් එක්ක ගමනක් යන්න බෑ. හරි දීපල් මට කියන්න දැන් සංගීත කණ්ඩායම පවත්වාගෙන යනවා කියන්නේ ටිකක් ඒක අමාරු වැඩක්. ඒක හරි. ඒක තව හරි. දැන් මේ ෂෝ වලට ගිහිල්ලා මේ එලේ ෆීල්ඩ් එකේ කතා වෙන දේවල් බෑන්ඩ් අතරේ කතා වෙන දේවල් දීපාල්ට සෑහෙන සංවිධායකවරු පොළු තියෙනවා කියනවනේ ෂෝ එක බාර ගන්නවා ෂෝ එකට යනවා අවසානේ සල්ලි හම්බෙන්නේ නැහැ කියනවා අඩුවෙන් හම්බෙනවා කියනවා ඒක නම් ඇත්ත ඒ කතාව මේ වැඩියෙන්ම වාර තමයි එල්ල වෙන්නේ ඔව් වෙලා තියෙන්නේ මෙහෙමයි එහෙම වෙන්න හේතුව තමයි අර මම වාට මුලිනික් කිව්වනේ එක එක කැටගරිස් තියෙනවනේ මම ඇත්තරම සල්ලි මැත්තේ මරණ කෙනෙක් නෙවෙයි දැන් අපි ෂෝ එකකට ගිහිල්ලා සංවිධායකේ අනාථ වෙලා දෙනගේ ඇවිල්ලා නැහැ එක්ක වරුසාව. එතකොට මම කවදාවත් කියන්නේ නැහැ මේ මගේ සල්ලි දෙන්න මම ගෙදර යන්නේ නැහැ ඔයගෙන් සල්ලි ගන්නක. මම මේ වෙලාවට බලන්නේ ඇත්තටම මානුෂීයව හිතන්න ඕනේ. මම හැම වෙලේම කියන්නේ අපි මිනිස්සු අපි කලාකාරයෝ අපි මානුෂීයව හිතන්න ඕනේ. ගොඩක් කට්ටියක මානුෂීය ගතිය නැහැ. මම එහෙම නැහැ. මම සමහරක් වෙලාවට සංවිධායකය දෙන ගාන අරගෙන ගිහිල්ලා මගේ අතේ තියෙන සල්ලි වලින් ට්‍රාන්ස්පෝර්ට් එක බෑන්ඩ් එකේ කට්ටිය මම බේරන ගොඩක් වෙලාවට. නමුත් මට සංවිධායකය නැති වෙන්නේ නැහැ. මට සංවිධායකය බේර ගන්න ඕනේ. මොකද එයා ෂෝ එකක් කරොත් තමයි අපි ඔක්කොටම ෂෝ එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් අතින් සල්ලි දීලා බෑන්ඩ් එක රඳවා ගන්න බෑන්ඩ් එකේ පැවැත්ම වෙනුවෙන් අතින් සල්ලි දීලා කොච්චර කාලයක් මේක කරන්නද? මොකද එළියේ කතා වෙන්නේ දීපාල් ප්‍රියන්තර හැමෝගෙම වැඩි දෙනෙක්ගෙන් පොළු කන්න ලැබෙනවා කියලා. එහෙම හැමෝගෙම්ම කියලා නෑ ඉතින් දැන් ෂෝ 10කට 12කට වගේ ගියොතින් ෂෝ 3-4කින් ඒ වගේ වෙනවා නමුත් ඉතින් සමහරක් වෙලාවට ඒ කට්ටිය සල්ලි දාන්නම් කියලා සල්ලි දාන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා මං ඉතින් ඒක එච්චර ගණන් ගන්නෑ දැන් ඇත්තටම මේ වෙනදට වඩා දැන් මම හැම වෙලෙම කියන්නේ මේ මට ඇඩ්වාන්ස් එක මුලින් දාන්න ඉතින් ඒක ගහන්න කලින් දෙන්න මොකද හැමදාම කරන්න බෑනේ මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මොකද මගේ ප්ලේයර්ස්ලාට මම සල්ලි ගෙවන්න ඕන ට්‍රාන්ස්පෝර්ට් සල්ලි ගෙවන්න ඕනේ ඒක නිසා දැන් වෙනදට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා රයිට් ෆ්ලෙමින්ගෝස් නම පවත්වාගෙන යන්න එළියේ මතයක් හදන්න ෆ්ලෙමින්ගෝස් සංගීත කණ්ඩායමේ වැඩ තියෙන කෙනෙක් රැල්ලක් හදන්නද ඔයා ෂෝ ඕගනයිස් කරන්නේ මන්න ෂෝ ඕගනයිස් කරන්නේ මම මේ ෆීල්ඩ් එකට එන කාලේ බෑන්ඩ් එක පොඩ්ඩක් උඩට ගන්නවා ඕන නිසා මේ මුල් කාලේ මම ෂෝ කරා දැන් ඉතින් එහෙම ෂෝ කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම මගේ යාළුවෝ කරන ෂෝ වලට මට ආරාධනා කරනවා එහෙම නැතුව මම සාමාන්‍යයෙන් ෂෝ ඕගනයිස් කරනවා කියන්නේ සෙල්ලම් වැඩන්නේ ෂෝ එකක් ඕගනයිස් කරනවා කියන්නේ මම ෂෝ ඕගනයිස් කරන්න තරම් මේ වෙලාවක් නැහැ ඇත්තටම
වෙලාවක් නැගෙන ඒතරම් වැඩද? ඔව් වැඩ කියන්නේ මේ සංගීත කටයුතු විතරක් නෙමෙයි මම වෙනම ව්‍යාපාර කරන හන්දා මට එහෙම කරන්න වෙලාවක් නැහැ ඇත්තටම මොකද මම අංක 1 දීලා තියෙන්නේ මගේ සංගීත කණ්ඩායමට මොන වැඩේ තිබුණත් මම ඒක එක මම බෑන්ඩ් එක හැමෝටම කියන්නේ අපි මේක පළවෙනි තැනට තියාගන්න ඕනේ රයිට් දැන් මේ එළිය එන ෆෑන්ස්ලා වැඩි දෙනෙක් ෆ්ලෙමින්ගෝස් කිව්ව ගමන් නාමල් උඩුගමගේ නාස්ටොප් එකක් දෙන්න කියලා කියනවා ඇයි ඔයා නාමල් උඩුගමම පට්ට ගහන ෂෝ වල අනේ පට්ට ගහන නෙවෙයි ඇත්තටම මේ මගේ ආසාවක් කියන්නේ පොඩි කාලේ ඉඳන් මම නාමලය තමයි ෆලෝ කරේ ඒක නිසා මේ මම නාමලයේ සින්දු කියනවා ඉතින් ඒක රසිකයන්ට දැනෙන විදිය කොච්චරද කියන හේතුව නිසා තමයි මට ඒ ප්‍රතිචාරය එන්නේ නමුත් මම ඇත්තටම මගේ සෙෂන් එකේ ජෝතිපාල මහත්තයාගේ එතකට මිල්ට මල්ලාරච්චි මහත්තයාගේ ඒ වගේ මම ගායකයෝ ගොඩක් දෙනෙක් ෆලෝ කරනවා නමුත් ගොඩක් මාව වැළඳගෙන තියෙන්නේ නමල් අයියගේ සින්දුවලට නමල් උඩුගම කවදර දවසක කිව්ව දීපාලුවා මගේ සින්දු කියන්න එපා කියලා කිව්වොත් නවත්තන්න වෙනවනේ ඉතින් මට අයිති නැහැ නේ ඔව් නවත්තන්න වෙනවා නවත්තන්න වෙනවා වෙනවා අනිවාර්යයෙන්ම නවත්තනවා නවත්තනවා දැන් කවදාවත් නාමල් උඩුගමෙන් කමෙන්ට් එකක් ඇවිල්ලා නැද්ද කවදාවත් නැහැ මොකද නාමලයි මගේ Facebook එකේ තියෙනවා මම කියන ඔක්කොම දකිනවා මම හොඳට දන්නවා නාමල් ඒව මේ කවදාකවත් මට මූච් කියලා නැහැ රයිට් දැන් අහන ප්‍රශ්නය දීපාල් ප්‍රියන්ත සල්ලි වලට ලෝභ නිසාද සංගීත කණ්ඩායමට වැඩිම සමාජීය ප්‍රමාණයක් බඳව ගන්න නැත්තේ මොකද ගොඩක් සමාජ සංගීත කණ්ඩායම්වල අපි දකිනවා ශිල්පීන් 10ක් 11ක් 12ක් ඉන්නවා ඔයාගේ අපි දැකලා තියෙන්නේ ගොඩක් මුදුනට 9 දෙනයි ඔව් මොකද වැඩක් කරලා පස්සේ ඒකට සල්ලි දෙන්න වෙන නිසාද සල්ලි මැත්තේ මරණ මිනිහෙක් නෙවෙයි කියලා මම වඩ මුලිනුත් කිව්වනේ සල්ලි එහෙමනම් මම මේ සංවිධායකයෙක් එක්ක හැප්පිනවනේ සල්ලි දෙන්න කියලා ඔව් නෑ සල්ලි නෙවෙයි මෙතන ඇත්තටම තියෙන්නේ අපි ෂෝ එකකට යද්දිත් අපේ වාහන ඉඩ කර තියෙනවා අනිත් එක මට 10-12 දෙනෙක් ඕනේ මගේ ජොබ් එක කරන්න මගේ ජොබ් එක කරන්න ඉන්න කට්ටිය ඉස්සරහා 3 දෙනයි ලස්සනට පිටිපස්සේ 6 දෙනයි එතකට මගේ ප්ලේයර්ස්ලා සින් කරනවා ඉස්සරහ 3 දෙනා සින් කරාම මට හොඳටම ඇති يعني වැඩිපුර කට්ටිය දාලා මේ තවත් ප්‍රශ්නයක් නේ එතකට 9 දෙනෙක් කියන එක 10 දෙනෙක් කරගත්තාම එතකට එයා වෙලාවට එන්නේ නැතුව එහෙම වුණොත් මම බලන්නේ හැම වෙලේම ප්‍රශ්න අඩු කරගන්න මොකද එක්කෙනෙක් එක කරන වැඩක් වගේ නේ දෙන්නෙක් එක yes කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩි right ඒ නිසා තමයි 9 දෙනෙක්ගෙන් වැඩි යදගෙන යන්න try කරන්නේ ඔව් ඉස්සරහට වැඩි වෙන්නේ නෑ කොහෙත්ම වැඩි වෙන්නේ නෑ 9 තමයි ගන්න ෆ්ලෙමින්ගෝ සංගීත කණ්ඩායමේ සමාජික 9යි කියලා අනිවාර්යයෙන්ම මම කියනවා වැඩි කරන්නෙම නෑ බලමු ඉස්සරහට කට්ටිය බලාගෙන ඉන්න එදාට කතා කරමු එදාට කතා රයිට් දැන් මේ කාලෙන් කාලට එක එක එනවනේ යම් යම් දේවල් දැන් මේ වනේ එකෝස්ටික් බෑන්ඩ් කලාවත් ටික 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 ඉස්සරහට ඉසිගෙන ඇවිල්ලා හැමෝම එකෝස්ටික් සංගීතයත් ආදරෙන් වැළඳගෙන තියෙනවා හරි දැන් වයින් බීට් බෑන්ඩ් පැත්තේ. ඔයා මේ ඔඩියන්ස් දෙකම කවර් කරන්න මොකද්ද කරන්නේ? ඇත්තටම මගේ ෂෝස් බලන්න ඔය ඔක්කොම එනවා. මම හිතනවා මාව වැළඳගෙන තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඇකෝස්ටික් කියලා නෙමෙයි. මං එන ඔක්කොටම රසයක් දෙනවා. ඒ කියන්නේ වයස පරතරය ගත්තාම අවුරුදු 15 ඉඳලා අවුරුදු 60 70 වෙනකන් මගේ සෙෂන් එක ඇතුලේ හැම කෙනාටම රස විඳින්න පුළුවන් ගීත මම දාලා තියෙනවා. ඒ සෙෂන් හදනකට මම හැමදාම සෙෂන් එකක් හදන්නේ හැමෝටම රස විඳින්න පුළුවන් විදියට. ඒක ඒකෝස්ටික් ඉලෙක්ට්‍රික් කියලා නෙමෙයි. ඒ ඒකෝස්ටික් සද්දෙට තියෙන සින්දු පවා අපි ඉලෙක්ට්‍රික් සද්දෙට ගහනවා. කිසිම ඒකෙන් මේ හානියක් වෙන්නේ නැති විදියට. මගේ සෙෂන් එක අරගෙන බලන්න YouTube එකේ Facebook එකේ ගිහිල්ලා මගේ සෙෂන් එකේ කිසිම ගෝසාවක් කරච්චලයක් නැහැ. ඒ සෙෂන් එක ඇතුලේ මිනිසුන්ට රස විඳින්න නටන්න අහගෙන ඉන්න ඔක්කොම තියෙනවා මගේ සෙෂන් එකේ. රයිට්. හරි. හොඳ තැනකට ආවා. මේ මට කියන්න දැන් ඒකෝස්ටික් බෑන්ඩ් වලට කැටගරි වෙලා ඉන්නවා වෙනම ආඩිස්ලා සෙට් එකක්. ඔයා කිව්වනේ මේ ඔඩියන්ස් දෙකම ප්‍රශ්නයක් නැහැ වාට බැලන්ස් කරගන්න පුළුවන් කියලා. එතකොට ඒ ආඩිස්ලා ටික ඔයාගේ ෂෝ එකට එන්න කිව්වොත් ඒ විදිහ. ඒක නම් දන්නේ නැහැ. ඉතින් ඒක මේ ඔයාගේ කැමැත්තට ඔයා වැඩ කරන්නේ මම ඒකත් මම වැඩ කරන්නේ
සමහර ආටිස්ල ඉන්න මට ඇත්තරම දැන් ඉස්සර ආටිස් ලගුවම මාර ගරුගිරිමක් මේ ජෝතිපාල මහත්තයලා කපුගේ මහත්තයලා එතකට මිල්ට මල්ල ආරච්චිෝය ප්‍රතාපවත් යෝධයෝ වගේ ඉන්න ගායකයෝනේ එයාලා මං දන්න ඉදිරි ඉස්සර කියලා තියෙනවා සින්දු කියලා සමහරලාට සංවිධායකවන්ට මේ අතුනුස්සල් ඉදිරියට එනවා කියලා. නමුත් දැන් ඉන්න ගායකයෝ මම දැන් අවුරුදු 20ක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා මට පුදුමයි දැන් ඉන්න ගායකයෝ මේ ඉල්ලන මුදල් මුදල් පස්සේම තමයි ගොඩක් ගායකයෝ යන්නේ. සමහර ගායකයෝ ඉන්නවා ලක්ෂ 3න් 4න් 5න් උඩ සින්දු කියන. එතකට මට හිතාගන්න බෑ මම බෑන්ඩ් එක සවුන්ඩ්ස් ලයිට් ජෙනරේටර් ට්‍රාන්ස්පෝර්ට් ඔය ඔක්කොම ගෙනල්ලා සාමාන්‍යයෙන් මම ලක්ෂ 3000ක් ඒ වගේ ඔක්කොම බෙදන්න මම ගන්නෙ. සමහර ගායකයෝ ඉන්නවා අපේ ෂෝ එකට ඇවිල්ලා සින්දු කියලා ලක්ෂ 2000ක් 3000ක් තනියම අරගෙන යනවා සින්දු 5යි. විනාඩි 15ක් 20ක් ඇතුළත ඉතින් එයාලගේ ඒක ජනප්‍රියත්වයත් එක්ක එන දෙයක්. නමුත් ඉතින් කොච්චර ජනප්‍රිය වුණත් මගේ මතේ මන් දන්නේ මගේ මතේ එහෙම කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි මේක මේ ව්‍යාපාරයක් කරගන්නවට වඩා කලාකාරයෝ හැටියට මිනිස්සු අතරට යන්න නම් සාධාරණ වෙන්න ඕනේ මිනිස්සුන්ට. එතකොට තමයි ඒ කට්ටිය ගෙන්න ගන්නෙ. සමහර ගායකයෝ ඉන්නවා ඔරිජිනල් ආටිස් ඉන්නවා ඒක ඒක මේ මීඩියා එතකට ඔය මේ Facebook ඒ වගේන් ඇවිල්ලා ටැග් ගාලා හතු පිපෙන්න වගේ ඇවිල්ලා මේ ඔරිජිනල් ආටිස් කියන ගානට වඩා හතර ගුණයක් විතර එයා ඉල්ලනවා. ඒ ගායකයා මට කතා කරලා කියනවා මේ බලන්නකෝ මේ මගේ සින්දු මේ මනුස්සයා කියනවා මේ මම ගන්න ගානට වඩා හතර ගුණයකින් කියලා. ඉතින් ඇත්තටම මේ මට හිතාගන්න බෑ අපේ රටේ මොකද්ද මෙච්චර සින්දු පහක්. සමහරක් වෙලාට එයාලා කියන්නේ සින්දු පහම විතරයි. ඉල්ලුවත් සින්දුවක් කියන්නේ. ඒ සින්දු එතකොට සින්දුවකට සමහරක් වෙලාට රුපියල් 50000ක් වෙනවා. 60000ක් 70000ක් සමහර ගායකයෝ ඉන්නවා සින්දුවට ලක්ෂයක් විතර වෙනවා. මට හිතාගන්න බෑ. රයිට්. ලංකාවේ සංගීත කණ්ඩායම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. මං අහනවා ඔයාගෙන්. ඔයා ලංකාවේ සංගීත කණ්ඩායම වලින් කැමතිම සංගීත කණ්ඩායම මොකද්ද? ඇත්තටම මම කැමතිම සංගීත කණ්ඩායම කියන්නේ ලංකාවේ සංගීතය සම්පූර්ණම වෙනස් කරේ හින්දි රැල්ලක් තියෙද්දි Sunflower. Sunflower ගහන්න බෑන්ඩ් එකක් මං හිතන්නේ අදටත්. ඒ කියන්නේ Sunflower එක සින්දු නොකියපු ගායකෙක් නැහැ. Sunflower සමග ලංකාවේ ඉන්න ඔය සියලුම ගායකයෝ සින්දු කියලා දිනවා. රයිට්. ඒ Sunflower. දැන් මං අහන්නේ ෆ්ලෙමින්ගෝස්ට අභියෝගයක් තියෙන සංගීත කණ්ඩායම් එකක් කියන්න මං හතරක් පහක් අහන්නේ. ඇත්තටම මම අවුරුදු 20ක් විතරම මේ සංගීත ශාස්ත්‍රීය මම කවදාකවත් කවුරුවත් අභියෝගයක් කරගත්තෙත් නැහැ. මම වෙන්නෙත් නැහැ. මම යන්නේ මගේ ගමන. මට කවුරුවත් අභියෝගයක් නැහැ. ඇත්තටම මම ලංකාවේ ඉන්න ඕනම සංගීත කණ්ඩායමක් එක්ක මට ප්ලේ කරන්න පුළුවන්. මගේ මට්ටමෙන් මට හැබැයි ඉන්න කිසිම සංගීත කණ්ඩායමක් අභියෝගයක් කියලා නැහැ. හරි. දැන් ඔයා ප්‍රසංග වේදිකාවේ අනුන්ගේ සින්දු තමයි කියන්නේ ගොඩක්. ස්ටොප් කියන්නේ ගොඩක් සින්දු අනුන්ගේ සින්දු. ඔව්. ඉතින් අවුරුදු 20ක් දීපාල ප්‍රියන්ත ෆ්ලෙමින්ගෝ සංගීත කණ්ඩායම පවත්වාගෙන එනවා. තාම ඔයාගේ සින්දුවක් ජනප්‍රිය වෙලා නැහැ නේ. මං ඇත්තටම ජනප්‍රිය කරගන්න තාම මේ හිතුවේ නැහැ. මොකද ඉස්සරින් මම බලන්නේ මගේ සංගීත කණ්ඩායම ජනප්‍රිය කරගන්න. මගේ ඔරිජිනල් සින්දු හතරක් තියෙනවා. දැන් කරලා සාමාන්‍යයෙන් අවුරුදු 15කටත් වැඩි. මම ඒකක්වත් මේ සංගීත කණ්ඩායමත් මේ කියන්නේ නැහැ. මොකද මට බය හිතෙනවා මේ සින්දුව කියනකට මේ කට්ටිය යයිද කියලා. ඒක තමන් ගැන ආත්ම විශ්වාසයක් නැහැ කියන එක. නෑ මගේ ගැන ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ සින්දුව හොඳයි කියන එක. නමුත් මේ සින්දුව ජනප්‍රිය කරගෙන කිව්වහම රසිකයෝක මම හැම වෙලෙම ට්‍රයි කරන්නේ ඩිලන් මේ කියන සින්දුව ඔඩියන්ස් එක එයාලත් රස විඳින ගමන් කියනකට මම ඒව බලනවා. එතකොට මම සින්දුව කියන වෙලාවට එයාලා නිකන් කල්පනා මොකද්ද මේ කියන්නේ ආසි වැටිලා වගේ අනේ මේ යමු කියන තැනට ඇවිල්ලා පිටිපස්සෙන් යන්න ගත්තදී මට බයයි. මට ඕනේ එන ඕඩියන්ස් එක ෂෝ එක ඉවර වෙනකම් ඉඳගන්න. රයිට්. හරි. හරියන දීපාල ප්‍රියන්ත අද අපේ රෝන් ටර්න් එක තුල අපි බොහොම ලස්සන කතා බහක් සමහර වෙලාව ප්‍රශ්න ටිකක් සැර වුණා. ඒක ලොකුට ගණන් ගන්න එපා. හරි. එහෙනම් අවසානයේ ආගපු ගමන් මගේ ස්තුති කරන්න කවුද ඉන්නේ? ඇත්තටම දැන් වාක්‍යනේ අවුරුදු 20 මොකද්ද කරේ කියලා. අවුරුදු 20 අපිට ඇත්තටම ඉස්සර මේ වගේ
මේ නාලිකාවල එතකොට සෝෂල් මීඩියා මොකුත් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම දැනට අවුරුදු 4කට 5කට කලින් ඉඳලා ෂා FM සින්දු කාමරේ දුන්නාම ඇත්තටම ඒ වෙනකට නන් ස්ටොප් රැල්ලක් හැදුවේ ෂා FM. අපි ෂා FM නිසා ෂා FM සින්දු කාමරේ ගහන්න ඕන නිසා නන් ස්ටොප් 20ක් විතර හැදුවා. ඒ ගමන හැමෝම ෆලෝ කරන්න ගත්තා මේ නන් ස්ටොප් ටික ලස්සනයි. මේ බෑන්ඩ් එක මරු. එතනට හැදුවේ ඇත්තට මම නෙවෙයි. ඔයාලා තමයි කිව්වේ නන් ස්ටොප් තියෙන්න ඕනේ සින්දු කාමරේ ගහනවා නම්. අන්න ඒ නන් ස්ටොප් ටික මිනිස්සු අහනකට මිනිස්සු මේ බෑන්ඩ් එක හොඳයි මේ මෙයාගේ නන් ස්ටොප් හොඳයි. නටන්න පුළුවන් අහන්න පුළුවන්. අන්න ඒක තමයි අපේ හැරුම් ලක්ෂ්‍ය වුණේ. ඉතින් ඒකට අංක ඒකටම ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ හිරු මාධ්‍ය ධාරය ජාලය ෂා FM අපේ අධිපතිතුමා ශ්‍රීනෝ සිල්ලම එතුමාට හදවතින්ම එතුමාගේ සංකල්පයක් අනුව අපේ බෑන්ඩ් එක විතරක් නෙමෙයි ජනප්‍රිය වෙච්ච ගොඩක් බෑන්ඩ් ඉන්නවා මේ සින්දු කාමරේ නිසා ජනප්‍රිය වෙච්ච මම දන්න. ඉතින් ඒක නිසා අපි අද කොහරි තැනක හැරුම් ලක්ෂයක් වුණා නම් ෂා FM සින්දු කාමරේ ඒක අංක එකෙන්ම උඩින්ම දිනවා. ඒකට ඔයාලා හැම දිනාටම ස්තුති කරනවා රේනෝ සිල්ලම එතුමාට. එතුමාගේ මේ සංකල්පයට මම ගරු කරනවා හැමදාම මත ආදරෙයි. මොකද ලංකාවේ තරන් නෙවෙයි මේ වෙනකට මුළු ලෝකයක්ම ෂා FM සින්දු කාමරේ හරහා ලෙමින්ගෝස් දැනගෙන තිනවා. ඒ නිසා මම රේනෝ සිල්ලම එතුමාට ගොඩක් ස්තුතිය. Right. එහෙනම් අද අපේ රෝන් ටර්න් එක මේ විදිහට ටර්න් වුණා දීපාල්ගේ පැත්තට. ඊළඟ ටර්න් එක ටර්න් වෙන්නේ මොන සංගීත කණ්ඩායම දෙසටද? ගිල්ලෙන් හැමෝටම ජය වෙන්න ඕන එකෙම්ම. ජය වේවා දීපාල්.